You are watching Educational Broadcasting Channel. ශ්‍රී ලංකා දීපයේ දුවේ පුතේ මේ ශ්‍රී ලංකා දීපයේ ඈත අතීතේ විවිධ ආක්‍රමණිකයන් විසින් යටත් කරගත්තා පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් 1505 1796 1815 දී මේ පරදේශක්කාරයන් අපේ මේ සුන්දර ලංකා දීපේ යටත් කරගත්ත දුවේ පුතේ උදාරට මතකයේ දී නේද අපේ ඈත අතීතයේ සිටපු ආදි මුතුන් මිත්තන්ව ඒගොල්ලෝ යටත් කරගෙන බැලේ මෙහි කාර්යය විදිහට තියාගත්තා. හරිම සෝචනීය තත්ත්වයක තමයි අපි එදා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ තාඩන පීඩන මැද්දේ ජීවත් වෙන්න උන් කැමති වුණාද? නෑ දුවේ පුතේ කැමති වුණේ නෑ මේ තාඩන පීඩන ඉවසන්න බැරුව අපේ මුතුන් මිත්තෝ සටන් කළා. ඔවුන් සමග සටන් කළා දුවේ පුතේ. අපේ මේ උදාර රට අපේ ලංකාදීපය මේ සුන්දර දිවයින මගේ පණ වගේ ඔබෙත් පණ වගේ අපේ රට රැකගන්න ලේ දහඩිය කඳුළු හලලා සටන් කළා උදාර නිදහස 1948 වර්ෂයේදී අපිට උරුම කළ දුන්නේ අපේ මේ ජාතික වීරවරයෝ ඒ කියන්නේ දුවේ පුතේ වීර කැප්පෙටි පොළ එතකොට ඇහැලේ පොළ ඒ වගේ වීරය ජාතික වීරය අපට අමතක කරන්න නම් බෑ ඉතින් දුවේ පුතේ මෙන්න මේ කාල වකවානුව තුලදී ආවි අමෝරාගෙන සටන් වැදුනේ නැතත් පෑන අවිය කරගත්ත ශ්‍රේෂ්ඨ වීරවරයෙක් හිටිය දුවේ පුතේ එන්නේ වීරවරයා ගැන තමයි අද අපේ පාඩම ඒ කවුද ඒ වීරවරයා තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් කියන්නේ දුවේ පුතේ ඔයාලගේ සාහිත්‍ය පුතේ මුනි සිරිපා සිඹි මින්නේ කියන පද්‍ය පන්තිය රචනා කළ දෙන්නේ මේ අපේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් විසින් මතකයි නේද දුවේ පුතේ ඉතින් මේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියෝ අපේ රටේ කෙනෙක් නන් නෙමේ දුවේ පුතේ අපේ රටේ කෙනෙක් නොවුනත් අපේ රට ගැන ජාතිය ගැන ආදරයකින් ඇල්මකින් කැක්කුමකින් කටයුතු කරා මේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි හරිම පුදුම සහගතයි. ඉතින් දුවේ පුතේ වත්මන් සමාජයේ වෙන විට අපේ මේ ශ්‍රී ලංකා දීපය අපේම රටේ අපේ රටේ වාසය කරන මිනිසුන් විසින්ම පර සුද්දන්ට පාවා දෙන්න හදන මේවන් යුගයක එදා අපේ එස් මහින්ද හිමියන් කළ උදාරකාරී හරිම ප්‍රශංසනීයයි මගේ දුවේ පුතේ. ඒ වීරවරය ගැන එහෙනම් අපි දැනගන්න ඕනේ ඉතා හොඳින් අපේ විභාගයකට පමණක් නෙවෙයි දුවේ පුතේ මේ පෑන අවිය කරගෙන අපේ රට දය සමය වෙනුවෙන් කතා කර මේ අපේ උදාර වීරවරය අපේ ජීවිතයට පාඩමක් වේවි. ඉතින් දුවේ පුතේ මේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ මුල් නම තමයි එස් කේ තෂිනම්ගිල්. මොකද්ද පුතේ නම? එස් කේ තෂිනම්ගිල්. ඉතින් මේ තෂිනම්ගිල් කියන දරුවා අපේ මේ දිවයිනට අපේ ශ්‍රී ලංකා දීපයට අපේ සුන්දර මව් රටට පැමිණෙන්නේ දුවේ පුතේ පුංචි දරුවෙක්ගේ කාලේ අවුරුදු 12 දී වයස අවුරුදු 12 දී තමයි දුවේ පුතේ මේ තෂිනම්ගිල් කියන දරුවා මේ ශ්‍රී ලංකා දීපයට
පැමිණෙන්නේ. පැමිණිලා කොළඹ විද්‍යෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලැබෙනවා. ඒ වගේම තමා මරදාන මහා බෝධි විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගන්නවා. දුවේ පුතේ අපේ විභාග ප්‍රශ්නවලදී මේවා අහන්න පුළුවන්. ඒ නිසා තමයි මම මගේ දුව පුතාට මේවා අවධාරණයෙන් කියන්නේ. ඉතින් දුවේ පුතේ මේ තෂිනම් ගිල් දරුවා පැවිදි බිමට ඇතුළත් වෙනවා අමරපුර නිකායෙන්. කාගේ මෙන්න මේ රත්ගම සීදි චූල සුමන හිමිපාණන් වෙතින් තමයි පැවිදි වෙන්නේ. ඒ වගේම තමයි තවත් වරක් පැවිදි බිමට ඇතුළත් වෙන විශේෂ කාරණයක් නේද? තවත් වරක් පැවිදි බිමට ඇතුළත් වෙනවා සියම් නිකායෙන්. සියම් නිකායෙන් ලුණු පොකුණේ ධම්මානන්ද හිමියන් වෙතින් පැවිදි බිමට ඇතුළත් වෙනවා මේ උදාර පුද්ගලයා, මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා කොළඹ ආනන්ද විද්‍යාලයේ දුවපුතේ ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. මගේ දුව පුතාට දැන් වගේ තමයි ඈත අතීතයේ මේ හිමිපාණන් විසින් දැන් අපි අතර නැතත් ඈත අතීතයේදී මේ ශ්‍රේෂ්ඨ වීරවරයා සිංහල, බුද්ධාගම, පාලි භාෂාවන් අපේ දූ දරුවන්ට උගන්වලා දායාද කරලා ඒ දරුවන්ව යහ මගට ගන්නට උත්සාහ කරලා තිනවා. මේ අතර වාරේ රටේ ජාතිය සමය ගැන නිරන්තරයෙන් කතා කරලා තිනවා දුවේ පුතේ. ඉතින් මේ ශ්‍රේෂ්ඨ වීරවරයාගේ කාව්‍ය නිර්මාණ අතිශයින් ජනප්‍රිය වුණා දුවේ පුතේ. මේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ හරිම රසවත්. තේමා තුනක් යටතේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මෙතුමාගේ කාව්‍ය නිර්මාණ. එක තමයි දුවේ පුතේ ළමා කවි නිර්මාණ. මොනවද දුවේ පුතේ? ළමා කවි නිර්මාණ. අනිත් එක තමයි දේශානුරාග හා ජාතිකාභිමාන ගීත, ජාතිකාභිමාන කව්‍ය. අනිත් එක තමයි පුතේ බුද්ධ වන්දනා කවි. දැන් පුතාලට මතකද මේ එස් මහින්ද හිමියන්ගේ කාව්‍ය නිර්මාණ තේමා තුනක් යටතේ මේ ලියවිලා තියෙනවා? ඒව මොනවද? ළමයින් උදෙසා ලියුව කවි, එතකොට දේශානුරාග හා ජාතිකාභිමාන කවි, එතකොට අනිත් එක තමයි බුද්ධ වන්දනා කවි. මතක තියාගන්න දුවේ පුතේ. ඉතින් මෙතුමාගේ මේ ළමයින් උදෙසා ලියූ කවි අපි වෙනුවෙන් අපේ පුංචි කාලේ ඉඳලානේ අපි මෙතනට ආවේ නේද? ඉතින් අපේ පුංචි කාලේ හරිම රසවත්. පරිසරය, సౌందර්යය, අපේ ජීවිතය කරගෙන අපි ජීවත් වෙන්නේ නේද? ගහකොළ, සතා සිව්පාව, රාත්‍රිය, මේ වගේ රාත්‍රිය පිළිබඳව සුන්දර අත්දැකීමක් ඔබට සමීප කරලා තියෙනවා ළමා කවි නිර්මාණයේදී. එතුමාගේ ශ්‍රේෂ්ඨ කවි පන්ති අතර ළමා කවිවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. ඉතින් මෙතුමාගේ මුල්ම කාව්‍ය නිර්මාණය තමයි දුවේ පුතේ ඕවා මුතු. ඕවා මුතු කාව්‍ය නිර්මාණය. ඒ වගේම තමයි ළමා කවු කලඹ. ළමා කවු කලඹ කාව්‍ය නිර්මාණය. තව එකක් තමයි දුවේ පුතේ කවු මුතු කවු මින. දැන් මම පද්දි පන්ති ගණනාවක්ම කිව්වා. ළමයින් උදෙසා ලියු කවි. ඉතින් මේ ශ්‍රේෂ්ඨ, විශිෂ්ට, අද්විතීය කාව්‍ය නිර්මාණය අපි ළමයින් උදෙසා ලියූ කවි, ළමයින් උදෙසා ලියූ කවියක්, රසවත් කවියක් අපි ගායනා කරලා බලමුද? දුවේ පුතේ අපි රසවත් කාව්‍ය නිර්මාණයක් තියෙනවා. රාත්‍රිය කියන කාව්‍ය නිර්මාණය පුතේ අපි ගායනා කරලා බලමු. රාත්‍රියේ කාව්‍ය නිර්මාණයේ සමන් පිච්ච මල් ලිහිරුණු කාව්‍ය නිර්මාණය. මල් ලිහිරුණු නිල් තනකොළ පිට්ටනිය වගේ අහසන්න බලමු පොත් කෙරෙන රාත්‍රිය ගැන සුන්දර චමත්කාර චිත්‍රයක් ඔබේ සිතේ සනිටුහන් කිරීමට ඇස් මහින්ද හිමියන් අපූර්වට සමත් වෙලා දෙනවා නේද? ඉතින් මේ බලන්නකො රාත්‍රිය ගැන නිර්මාණය තමයි අපි රසවින්දේ. ඉතින් දුවේ පුතේ මේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ගේ දේශානුරාගී සහ ජාතිකාභිමානී කවිවලටත් හිමිවන්නේ විශිෂ්ට ස්ථානයක් හිමිවන්නේ දුවේ පුතේ. මොකද දන්නවද? අපි දැන් මුලින් කිව්වේ රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙච්ච වීරවරයෝ අතර හිටපු ශ්‍රේෂ්ඨ පෑන අවිය කරගත් තවත් වීරවරයෙක් කියලා ඇස් මහින්ද හිමියෝ. ඉතින් නිදහසේ දැහෙන
ලංකා මාතා නිදහසේ මන්ත්‍රය වගේ දේශානුරාගී කාව්‍ය නිර්මාණ ගණනාවක්ම මෙතුමා විසින් රචනා කරලා තියෙනවා දුවේ පුතේ. මොකට මතකද දිනේද දුවේ පුතේ? ඉතින් අපි බලමු මේ අද අපේ මුනි සිරිපා සිටිමින්නේ පද්ද පන්තියේද තේමා කරගත්ත පද්ද පන්තිය උපුටාගත්ත එහෙමද නැත්නම් උපුටාගත්ත කාව්‍ය නිර්මාණයේ තමයි දුවේ පුතේ මෙතුමාගේ දීර්ඝතම කාව්‍ය නිර්මාණය වන්නේ දීර්ඝතම කාව්‍ය නිර්මාණය. එය වීර කාව්‍යයක් විදිහට ප්‍රසිද්ධියට පත් වුණා. ඇයි මේ දැයේ දූදරුවන්ට රට ජාතිය සමය පිළිබඳව කියලා දෙන නිසා ජාතික වීර කාව්‍යයක් බවට පත් වුණා දුවේ පුතේ. ඉතින් මේකේ නම මොකද්ද මං කිව්වේ? ජාතික තොටිල්ල හෙවත් දරු නැලවිල්ල දුවේ පුතේ මේ කතාවට පදනම් වෙච්ච පසුබිම් කතාවකුත් තියෙනවා. දවසක් අපේ මේ ටිබෙට් ජාතික ඇස්මහින්ද හිමියෝ තවත් යාළුවෝ 3 දෙනෙක් එක්ක මහනුවර ඉඳන් යටිගල සුමනාරාමයට යන්න පිටත් වුණා. කොහෙටද දුවේ පුතේ? යටිගල සුමනාරාමයට යන්න පිටත් වුණා. ඉතින් මේ යන අතරමඟදී හමු වෙනවා අපේ ඇස්මහින්ද හිමියන්ට ඉතාම සුන්දර පරිසරයක්. කොහෙද දන්නවද? පල්ලේගම කෝලානගම කෝලාන වෙල්යාය. පල්ලේගම කෝලාන වෙල්යාය හමු වෙනවා. මේ වෙල්යායේ තියෙන කුංචි පැල්පතක්. ඒ පැල්පත ගෝයම් වලින් වට වෙලා හරිම සුන්දරයි. සීතල සුළං හමාගෙන එනවා. ඉතින් දුවේ පුතේ කවියෙක් වුණාම මෙවන් සුන්දර පරිසරයක නිකන් ඉඳීද නේද? කාව්‍ය සංකල්පනා ගලාගෙන ඉන්න පටන් ගත්තා. අපේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ට දුවේ පුතේ යාළුවන්ට අඳ ගහලා කියනවා, අද අපි මෙතන ටිකක් නතර වෙලා යමුද? අපි මේකේ රැය පහන් කරලා යමුද? ඔන්න නැවතුනවා මෙන්න කවි සංකල්පනාව ගලාගෙන එනවා. කවි සිතිවිලි සුන්දරට හඳ පායලා තියෙනවා දුවේ පුතේ. හඳ සඳ රැස් වැටිලා කෝලාන වෙල් යාය ඉතාම සුන්දරයි. මෙන්න අපේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ට කවි සංකල්පනාවක් පහළ වෙනවා. මුනි සිරිපා සිඹිමින්නේ කියලා පද්දි පන්තිය ආරම්භ කරනවා. කොලයක් අරගන්නෝ පෑනක් අරගන්නෝ හනිකට ලියනවා. ඉතින් මෙන්න මෙතෙන්දි තමයි පදනම වැටුනේ මේ මුනි සිරිපා සිඹිමින්නේ පද්දේ පන්තියේ දුවේ පුතේ. ඉතින් යටිගල සුමනාරාමයට ගිය ගමන්ම මේ පද්දේ පන්තිය ලියලා අවසන් කරනවා. ඉතින් විශිෂ්ට කවියෙකුට තව මොනවද කතා කරන්නේ? විශිෂ්ට කවියෙකුට කාව්‍ය නිර්මාණයක් සංකල්පනය කරන්න ඉතරම් කාලයක් වැය වෙන්නේ නෑ දුවේ පුතේ. පුතාලටත් පුළුවන් අපේ රට මෙවන් සෝජනීය තත්වයකට වැටිලා ඉන්න මේ වෙලාවේ අපේ රටේම අය අපේ රට පරසුද්දන්ට විකුණන්න හදන මෙවන් යුගයක පුතාලා යුද්ධ කරන්න ඕනේ නෑ මගේ දුවේ පුතේ. පුතාලටත් පුළුවන් පෑන අවියක් කරගන්න. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් අපෙන් බලාපොරොත්තු වුණේ එක තමයි දුවේ පුතේ. ඉතින් මේ පෑන අවිය කරගෙන ලියන්න මේ අපේ රටේ සම්පත් සූරගෙන කන්න එපා, අපේ දේවල් පිටරටට විකුණන්න එපා කියලා පුතාලටත් පුළුවන්. මේ විභාගයට පමණක් නෙමෙයි දුවේ පුතේ, මේක අපේ ජාතිය, මේ අපේ රට, අපේ සංස්කෘතිය විනාශ කරන පාන් වයින් සංස්කෘතිය අපිට උරුම කළ දුන්න පිටරැටියන් අපි ආයෙත් අපේ රට ළඟට සම්බන්ධ කරගන්නවද? කොහෙත්ම එපා දුවේ පුතේ. අපේ රටට අපේ සංස්කෘතිය විනාශ කරන ඒ පරසුද්දන්ව අපේ ළඟට ගන්න එපා ආයෙත්. ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් අපෙන් ඉල්ලුවේ ඒක තමයි. ඉතින් දුවේ පුතේ මේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන් මේ දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල නිර්මාණය ආදරණීය මවක් විදිහටයි අපිට මේ අවවාද ටික දෙන්නේ. උපදේශාත්මක වීර කාව්‍යයක් මේක. ඉතින් දුවේ පුතේ අපේ ආදරණීය අම්මා අපි අපිට වැඩියෙන් ආදරය කරන්නේ කවුද මගේ දුවේ පුතේ? අපේ ආදරණීය අම්මා. මතකද මගේ දුව පුතාට ඒ දරු නැලවිල්ලේ රාවය අපේ මවගේ මව් කිරි සුවඳ දැනෙනවා නේද පුතේ? ඉතින් මේ අම්මාට තමයි මගේ දුව පුතාට අවවාදයක් වටිනා අවවාදයක් දෙන්න පුළුවන් එකම තැනැත්තිය මේ මිහිපිට මිහිපිට බිහි වෙලා ඉන්නේ අපේ අම්මා. ඉතින් දුවේ පුතේ ඒක නිසාම වෙන්න ඇති ඇස් මහින්ද හිමිපාණන් දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ලන් කියලා මේ පද්‍ය පන්තිය
නම් කරන්න ඇති මගේ දුවේ පුතේ ඒ නැලවිලි ගියේ රාවය අපේ ලේ මස් ඇට නහර වලට කිඳා බහිනවා අපේ ජීවිතය වගේ ඉතින් මෙන්න මෙහෙම මුනි සිරිපා සිඹිමින්නේ පද්ද පන්තිය එතුමා මෙන්න මේ විදිහට ආරම්භ කරලා තියෙනවා දුවේ පුතේ බලමු අපි මුනි සිරිපා මහින්ද හිමියන් බලන්නකෝ මුනි සිරිපා සිඹගෙන හමාගෙන එන මද නල පහස විඳගෙන නිදිය ගන්න මගේ දුවේ පුතේ සමීප වුණා අපේ ආදරණීය දරුවන්ට ඉතින් මීට වඩා මොකද දුවේ පුතේ දරුවන්ට සමීප වීම ආදරණීය අම්මා කෙනෙක් වගේ මුළු දැයේම මවක් වෙලා තමා ඇස් මහින්ද හිමියන් මේ පද්‍ය නිර්මාණය රචනා කරලා තියෙන දුවේ පුතේ අපි බලමු දෙවන කවිය සිංහල භාෂාව හා සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේද අපි හැමදාම සාකච්ඡා කරනවා නේද? අදත් ඉලක්ක ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න සූදානමින් තමයි මම ආවේ දුවේ පුතේ. බලන්නකෝ මේ ප්‍රශ්නේ දිහා. නිදහසේ අගේ පහදා දෙමින් ලක්විසි දරුවෙකුගෙන් රට දෙය සමයට ඉටු විය යුතු යුතුකම් පහදා දීමට එස් මහින්ද හිමියන් දරන ප්‍රයත්නය මුනි සිරිපා පද්ද පන්තිය තුල මනවින් අන්තර්ගතය නිදසුන් තුනක් සහිතව විමසන්න දුවේ පුතේ හරිම පහසුයි මොකද්ද දන්නවද නිදහසේ අගේ පහදා දෙනවා මම දුව පුතාට පාඩමට ප්‍රවේශ වෙන්න කලින්ම අපේ නිදහසේ අගය ගැන පහදලා දුන්නා එහෙම නේද දුවේ පුතේ මේ ලේ දහඩිය කඳුළු මැදින් දිනාගත්ත නිදහස අපි රැක ගන්න ඕනේ මෙන්න මේ අදහස් ටික කැටි කරගෙන දුවේ පුතේ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න දුවේ පුතේ නැවත ප්‍රශ්නය ලියන්න නිදහසේ අගේ පහදා දෙමින් ලක්විසි දරුවෙකුගෙන් රට දැය සමයට ඉටු විය යුතු යුතුකම් පහදා දීමට එස් මහින්ද හිමියන් සමත් වී ඇත කියලා ඔයා ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඔන්න මගේ දුව පුතා ලකුණු දෙකක් තුනක් දැන් උපයාගෙන ඉවරයි. ඉතින් ඊළඟට දුව පුතා ලියන්න. ඔයා දැන් උගත් කරුණු ටික අපේ නිදහස කියන්නේ මොකද්ද මේ නිදහස අපේ රට කියන්නේ මොකද්ද අපේ ජාතිය කියන්නේ මොකද්ද මේ රැක ගන්න ඕනේ ඇයි කියන ටික පුතාලට හරිම පහසුයි මේක අපි අපේ රටේ වාසය කරන දූ දරුවෝ හැටියට මේ දේ අපේ මේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි අපිට මේක අපේ ඇඟින්ම අපේ ශරීරයේ තුලින්ම අපේ ලේමස් නහර තුල අපේ රටගෙන ආදරය තියෙනව නම් මේ ප්‍රශ්නෙට ලියන්න පුතාලා බය වෙන්න එපා මේ ප්‍රශ්නෙට ඔයාලා උත්තර ලියන්න රට ජාති සමය කියන්නේ මොකද්ද දුවේ පුතේ සමය කියන්නේ ආගම තමයි සමය කියලා අපි මේ හඳුන්වලා තියෙන්නේ ඉතින් දුවේ පුතේ අපි ඊළඟට බලමු නිදසුන් කවි තුනක් ඕනේ අපිට රට ජාතිය සමය ගැන කියවෙන නිදසුන් කවි මොනවද කියලා පුතාලා හොයාගන්න බලන්න දුවේ පුතේ නිදහස මහා මුහුදක් වී කවිය එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහි කොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතුවේ. ඉතින් මේ නිදහස කියන්නේ බුද්දේ මහා මුහුදක් වගේ. ඒ මහා මුහුදට උල්පත වෙන්න ඕනි කවුද? ඒ මහා මුහුදට නිදහස ලබා දෙන්නේ කවුද? මගේ දුව පුතේ, ඔයාලා මේ අපිට ආදි මුතුන් මිත්‍ර රැක දුන්න මේ නිදහස අපි ඉදිරියට රැක ගන්න ඕනි. නැත්නම් මේ මහා මුහුදක් වගේ නිදහස අපිට භුක්ති විඳින්න බෑද වේ පුතේ? නිදහස මහා මුහුදක් වෙන්නේ අපි ඒකට ජලය අපේ නිදහස නැමැති ජලය සැපයුත් විතරයි මගේ දුවේ පුතේ. ඉතින් මේ නිදහස මුහුදක් වගේ භුක්ති විඳින නම් මගේ දුවේ පුතා අපි දිනාගත් නිදහස රැක ගන්න ඕනේ. අපේ යුතුයකම අපි ඉටු කරන්න ඕනේ කියන අර්ථවත් පුතා මේ පළවෙනි කවිය ලියලා කවියේ අර්ථය පැහැදිලි කරන්න මගේ පුතේ. නිදහස මහා මුහුදක් වේ එහි ඊළඟ නිදසුන කරා දැන් අපි යන්න ඕනේ. මොකද්ද අපේ ඊළඟ නිදසුන? රට දෙය සමේ රැක ගන්න ඕනි කියලා ආදරෙන් ඕදන් දීපු නිදහසේ අගේ පහදා දෙමින් ලක්වැසි දූ දරුවන් වන අපට ඊතු විය යුතු යුතුකම් ගැන පහදා දීපු ඊළඟ නිදසුන් කවිය මොකද්ද බලන් දුවේ පුතේ? තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ කුද නොකොලොත් නුඹින් පුතේ මෙලොවට කිසි පළක් නැතේ. බලන්න දුවේ පුතේ අපි ලබා ගත්තා වූ වටිනා ජීවිතය ගැන කතා කරනව කවිය. මේ වටිනා ජීවිතයේ අපේ වටිනා ජීවිතයෙන් අපි වටිනා ජීවිතය කිව්වහම අපි දැන් අධ්‍යාපනය ලබනවා, උසස් රැකියාවලට යනවා නේද දුවේ පුතේ? එහෙනම් මේ වටිනා ජීවිතයක් අපි ළඟ තියෙනවා. ඉතින් අපි උපයාගත්ත මේ අපේ රටේ මව්බිමේ ඉඳලා අපි මේ ජීවිතය ගොඩනගා ගත්තේ. එහෙනම් අපි ලොකු මහත් වෙලා අපේ රැකියා මේ වගේ උසස් රැකියාවලට ගිහාම අපේ රට දාලා පිට රටකට ගිහින් සේවය කරනවා නම් ඒක යුතුකමක් නෙමෙයි දුවේ පුතේ. බලන්නකෝ කොටසක් රට සමයේ වෙදී පුද කරන්න ඕනේ. අපි උගත් දෙයින් අපේ රට දෙය රැක ගන්න ඕනේ. අපේ රට සංස්කෘතිය රැක ගන්න අපි අපේ වෙහෙස මහන්සි වෙන්න ඕනේ කියන අර්ථය තමයි මේ කවියෙන් පුතාලට ලැබෙන්නේ. පුද නොකළොත් උඹේ පුතේ අපේ රට දෙය වෙනුවෙන් කැප වුණ නැත්නම් අපේ යුතුකම ඉටු කරේ නැත්නම් මෙලවට කිසි පළක් නැති නුඹෙන් කිසි ප්‍රයෝජනයක් නෑ දුවේ පුතේ. ඉතින් දුවේ පුතේ බලන්න මේ කවිය දෙවන නිදසුන හැටියට යොදා ගන්න පුළුවන් මගේ දුව පුතාට. අපි ඒක ලස්සනට ගායනා කරලා බලමු. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ කුද නොකලත් නුඹෙන් පුතේ මෙලවට කිසි පළක් නැතේ. තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ කුද නොකලත් නුඹෙන් පුතේ මෙලවට කිසි පළක් නැතේ. මගේ දුව පුතාට පැහැදිලි නේද? එහෙනම් දුවේ පුතේ හරිම පහසුයි. අපි දැන් හොයාගෙන යමු ඊළඟ නිදසුන් කවිය. රට දෙය සමය පිළිබඳ හිටු විය යුතු යුතුකම් පහදා දෙන ඊළඟ කවිය මොකද්ද දුවේ පුතේ? බලන්නකෝ මෙන්න මේක. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැක ගන්නට මෙලොවේ සමත් විතුත් පුත නුඹ වේ. ඉතින් බලන්න දුවේ පුතේ ජාතිය රන් විමනක් මෙන්න අපිට හම්බුණා. කාව්‍යෝක්තියක් නේද? රන් විමන, ජාතිය රන් විමන රූපකයක් නේද? රූපකාර්ථවත් භාෂාවක් යොදාගෙන තියෙනවා. ආගම මිනි පාන තවත් රූපකාර්ථවත් භාෂාවක් යොදාගෙන තියෙනවා නේද දුවේ පුතේ? ඉතින් ජාතිය රත්තරන් විමානයක්ලු, එතකොට ආගම මැණික් පහනක්ලු. බලන්නකෝ අපේ රටේ ජාතිය ගැන මේ උදාර පුජ්‍යලිය හඳුන්වලා දීලා තියෙන හැටි. ඇයි අපිට එහෙම හඳුන්වලා දුන්නේ? අපේ දරුවන්ට ආදරයෙන් කියලා දෙන්න, අපේ රටේ අගය පිළිබඳව මගේ දුවේ පුතේ. ඉතින් මේ රත්තරන් දීපය, රන් විමානය, මේ මැණික් පහන රැකගත්තේ නැත්නම් අපි පළක් තියනවද අපේ මේ වටිනා ජීවිතෙන්? නෑ දුවේ පුතේ. ඒක තමයි මේ කවියෙන් කියලා තියෙන්නේ. ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, ඒ රැක ගන්නට මෙලොවේ සමත්
දැන් අපි නිදසුන් කවි තුනම සම්පූර්ණ කරලා අවසන්. අපේ ප්‍රශ්නේ විදිහ අපි නැවත යමු බලන්න. නිදහසේ අගේ පහදා දෙමින් ලක්මැසි දරුවෙකුගෙන් රට දැය සමයට ඉටු විය යුතු යුතුකම් පහදා දීමට ඇස් මහින්ද හිමියන් දරන ප්‍රයත්නය මුනි සිරිපා පද්‍ය පන්තිය තුළ මැනවින් අන්තර්ගත වී ඇත. තින්දුවේදී නැවත ප්‍රශ්නේ ලියන ඔබේ කරුණු තහවුරු කරන්න මේ අනුව අපට පෙනී යන්නේ ඊයේද පද්‍ය තුනම නිදසුන් සහිතව පෙන්වා දී ඇත්තේද මේ ඇස් මහින්ද හිමියාගේ ඇස් මහින්ද හිමියන් විසින් රට දැය සමයට දරුවෙකුට ඉටු විය යුතු යුතුකම් පහදා දෙමින් පද්‍ය පන්තිය රසවත්ව ඉදිරිපත් කළා කියන එක උතලට තහවුරුයි නේද? තින්දුවේ පුතේ මගේ ආදරණීය දුවේ පුතේ මේ ප්‍රශ්නෙට පිළිතුරු දීලා ලකුණු ලබා ගන්නවා වගේම මගේ දුව පුතා ජීවිතය සාර්ථක කරගන්නවා වගේම අපේ රට දැය ගැන හිතන්න මීට වඩා අපි රට දැය සමය ගැන හිතන්න ඕනේ දුවේ පුතේ මේ කාලවකවානුව තුළ. ඉතින් අපේ රටට සේවය කරන්න ඕනේ අපි. අපේ සංස්කෘතිය රැකගෙන ඉදිරියට අපේ ඉදිරි පරම්පරාවට දායාද කරන්න ඕනේ මගේ දුවේ පුතේ. ඒ නිසා මගේ දුව පුතා මේ පද්‍ය පන්තිය රසවත්ව ගායනා කරන්න රස විඳිමින් අපේ ජීවිතයත් සාර්ථක කරගන්න ප්‍රශ්නයට සතුටින් සාර්ථකව පිළිතුරු ලියන තින්දුවේ පුතේ අපි නැවතත් පළවෙනි පද්‍ය ගායනා කරමින් පාඩමෙන් සමුගන්නයි මම අදහස් කරන්නේ. දුවේ පුතේ අපි ඔක්කොම එකතු වෙලා ගායනා කරමු මුනි සිරිපා සිඹිමින්නේ පද්‍ය පන්තිය. මුනි සිරිපා සිඹිමින්නේ සමනොල තවත් රසවත් පාඩමක් කරගෙන මම ඔයාලා හමුවන්නට එනවා තවත් දවසක. ඉතින් හැමෝටම ආයුබෝවන්.